ස සරණයි සුපින්වත් ඔබ සියලු දෙෙනටම. බෞද්ධ්‍ය රූපවාහිනේ නාලිකාවේ දම් සබහ මණ්ඩපය දායකදව ධර්මදේශනා ආරම්භ කරන්නට අප දැන් සූදා නම් පෙන්නේ. අද ධර්මානු ශාෂනාව පැවැදවී මුදෙසා අපගේ ගෞරුවනය ආරාධනය පිළිගෙන, දම් සබහ මණ්ඩපේට වැඩකොට වදාල, ොළුන්නාව ශ්‍රීීමමහා ෝධි විහාරාදීපති මංගල ධර්මකීත්්‍ය ශ්‍රී පූජපාද බොරැල්ලේ කෝවිද ස්වමිදන් වහන්සේ අප ගෞරවෙන්යතුව අද ධර්මානු ශාශනාව දෙෙ සහ පිළිගණුලබනවා. සාධෝසාධෝ සාධෝ. අද මිධර්ම දේශනාවට තමන්ගේ සැදහැති දායකත්වේ ලබා දෙන්නේ ගම් පහ පෙතියාගොඩ ගොයි ගම මැදහේනවත්තේ පදිංචි නිමල්සිරි වනසිංහ මහතා ඇතුළු පින්වත් පිරිස. ධර්මානු ශාශනාව ශ්‍රවණය කරන්නට පෙරාතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචසීලය සමාධන්වෙමු. සාධනාධයක් පවත්වලා තෙවරක් නමස්කාරය කියමු පංචසීලය සමාදන්වීමට. අවසරයි අපි හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමුතස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස, නමුතස් භගවතුවැරහතු සම්මාසම් බුද්දස්ස බුද්ධන්සරණං ගච්්ඡාමී පුදධන්සරණං ගච්චාමී දම්මන් සරනං ගච්්චාමී මංසරණං ගච්චාමී සංගන් සරනං ගච් sanggang saang ga අපpitබදdang saang gami du ambambidang sarang ga dutipit දම්ang saang gami hami daang sarang gapit sanggang saang gamiambi sanggang saang ga patipitබදdang සරනං ගච්ඡාමී තතිය අම්බි බුදන් සරණං ගා පති යම්පි දම්මන් සරනං ගචචාමී තියම්බි දමන් සරන ගා තති යම්පි සංගන් සරනං ගචචාමී ි සරණංගචා පානආතිපාතා වේරමනී සික්කාපදන් සමාධයාමි අනාතිපාතා වේර්මණී සිකාපදැන් සමාධයාමි අදින්නාදානා වේරමනී සික්කාපදන් සමාධයාමි දෙන්නදාන වේර්මණී සිකා पदं समाधि आमेषुमिच्छाचार वीरमणि सिक्खापदं समाधियामि स्वामि सुमिच्छा चारीरमणि सिखापदं मूषावादा वीरमणि सिक्खा पदं समाधियामि वीरमणि सिक्खापदं समाधि पुरामेरय मज्जपमादट्टना वीरमणि සිික්කාපදං සමාධයාමිස්ුනමේරේ මච්ච පමමාදට්ටානා වේර්මණී සිිකාපදං සමාධයාමි සමන්තා චපකවා ලේසු අත්‍ර ගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සගගමොක්කදං දම්මසාවන කාලු අයං බදන්ත දම්මසාවන කාලු අයං බදන්ත දම්මසාවන කාලු අයං බදන්ත නමුතස්සෙ භගවතු අරහතු සම්මා සම්බද්දස්ස නමුූතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස චරුමි භික්කවිී පුද්ගලා සංවිද්්‍යමනාලු කස්මිං කතමි චත්తරු තම තම පරායනු තම ජෝතිරාු ජෝති තම පරායනු ජෝති ජෝති පරායනු ති ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද ධර්ම දේශන අවසඳ මාතෘකාකල්ලි අංගුත්තර නිකාය චතුත්තක නිපාති තිබෙන තමූ තම පරායනකෙන සූතරය. ඉතාම ලස්සන සූත්තරයක් සරලයි සරලව මේ අපිට තේරුම්ගණ්ඩ පුළුවන් තම කියලා තමෝ කියලා කියන්න පාලෙන් අඳුරට නමක් ජෝති කියලා කියන්නේ ආලෝකෙට නමක් එතකොට අපේ බුදුරජාණන් වහන්සේ පිින්වටනි ඉතාම ලස්සනට ලෝකේ ඉන්න අපිුව බෙද බෙදා බණකිව්වා ඒක වෙන කාටත් කරන්න බෑ ලෝකඉන්න මේ අපිව බල්ලංව බලලංව බෙදුව නෙමෙයි බෙදබෙදා පෙන්නුවේ ලෝකෙඉන්න මිනිස්සුන්. ආගංබේද ජාතිබේද හුලබේද ස්ත්‍රීපුරුෂ බේද මේ මොකක්ව නැතිව ලෝකෙ ඉන්න මිනිස්සුන්ව බුදුරජාණන් වහන්සේ බෙදනවා. ඒ බෙදනකොට උන්වහන්සේ වදාලා මහනද මෙන්න මේ විදිට ම මිනිසුන්ව බෙදනවා. මොන විදියට ද සමාරාය ලෝකෙ ඉන්නවා අඳුරෙන් අඳුරට යනවා. තමූ තම පරායනෝ කියන්නේ කයි මිනිස්සු අඳුරෙන් අඳුරට යනු. තවත් සමාර කොට්ටාසයක් ඉන්නවා අඳුරෙන් ආලෝකෙට යනු. තවත් පිරිසක් ලෝකෙ ඉන්නවා ආලෝකෙන් අඳුරට යන. ආලෝකෙන් අඳුරට යන. තව පිරිසක් ඉන්නවා. ආලෝකෙන් ආලෝකෙට යන ය මේක විශ්තර කරලා පෙන්නනව ඊළඟට සූතරදී කතමං්ච භික්කවේ තමු මානනිමි අඳුර කියන්නේ මොකක්ද එතනද අඳුරවිග්‍රා කරන්නේ මේ විදියට සමාරාය මනුලොව ඉපදෙනවා ඒ කාලෙ කුලබේදෙ වැඩීනේ අදත් නැතුව නෙමෙයි අද කොල බේදෙ සැඟවිලතියේ පත්තර ගත්තම ගොයිුලේ ගොයකුලේ කියලා දන්නේ පතරරම් බලන්න සිලමිනේ මරම් බලන්න ධන්නව බයි එතකොට මෙතන කියන්නේ කුලේ කියලා අඩුම අඩු පහත් නින්දිත කුලේක උපන්න අෙනෙක් සමාජය පිළි ගැනීම නැතිකුලේක උපන් එක්කෝ ඉප දෙනකොටම අඩුමාසිෙන් උපන්න නැත්ම් මන්ද බුද්ධික වෙලා උපන්නා. නැත්තම් කොර වෙලා උපන්න විරූපි වෙලා උපන්න උපතින්ම ඇස් දෙක පේන්නේෙන කතා කර ගන්න බෑ අවලස්සන වෙලා උපන්න අමතාතනෑ දැන් ඉපදිලා ටික කාලයක් ව අම්ම තාත්තයි දෙන්න වන ඉන්ඩගයක් දොරක් නෑ පේමන්ට එකේ මේ විදිට අන්ත අසරණ භාවයට පත්වෙලා දුක්විදිනවන්නන් ඒකටක්ෙනවා අඳුර කියලා. අඳුරුතැනකයි ඔය ඉන්නේ. ඒවාගේ අන්ත අසරණ දුක්කිත භාවයට පත්වෙච්ච කෙනෙක්. කයිෙන් වැරදි කරනවා වචනයෙන් වැරදි කරනව සිතිං වැරදිකරනවා අර දුකට පත්වෙලා ඉන්නේ දුක්ක ඇතිතනකයි ඉන්නේ. එතන ඉද ගෙනත් කරන තරංකරන්නේ අපරාද කරන තරංකරන්නේ නොසන්ඩාල වැඩ මංකොල්ල කානවා මත්වෙන ඒවා බීලා කාලු පාර්වලුලු පේනවන අපිට අන්න ඒ කනාව තමයි මේ පලවිනි උපමාවකි වේ අය තමයි අඳුරෙන් අඳුරට යනවා දුක්ක්‍ය ඇති තැනක උපන්න අනන්ත දුක් විඳනවා ඒ දුක්විඳ විඳත් කරන්නේ මොකදද තවත් දුකට යන වැඩ මයි කරන්න මැරිලායි ඊට වඩා අසරණ වෙන වැඩමයි කරන්න ඒකයි මේ සූතරිදි කියන්නේ අර දුක්විඳවිද ඉන්න කෙනා තව තව අපරාධ කර ගත්තොත් එයා යන්නේ අඳුරෙන් අඳුරට එතකොට තවත් ඊළඟ කෙනා බුදු අන්දුුරූපමා කරනවා අඳුරෙන් ආලෝකෙයට යනවා දැවලන්නා බෝම අසරණ තැනක උපන්නා උදේ කෑබුද් දවල්ට කණඩන දවල් කෑ බෝ රෑට කණඩන අම්මාපුච්චි නැ කවුරුන් නෑ බලන්ඩ කැතයි සමාජ පිළිගැනීමක් නෑ උබත්කමක් නෑ මේ කියන මොකක්ව නැති දුක්කිතම තැනක ඉඳගෙන ඒකෙන කරන්නම නැගිට වෙලඳල පින්කන්න කය සංවර කරගන්නවනම් වචනය සංවරනන් ඒකෙන සංවරසීලීව ජීවත් වෙලා පින්කර ගත්තොත් මොකද වෙන්නේ අර දුකින් විිදිල සැපේට ගියා වෙන ඒකයි ඔය දෙවනි උපමාවෙන් වදාළි තමෝ ජෝති පරායන දුක්ක ඇති තැනකින්දල සැපේ සඳහා පින්කරගන්න තුම්ුවනි කොටස ජෝති තම පරායන උසස්කුල්ලේ උපන්න හොඳ අම්ම තාතා කෙනෙකින්වා කිසිීම දෙකින් අඩුවක් නෑ ඔක්කොම උතුරන්ට තියනවා කරන්න පවකන්නම් කරන්නම නින්දිත වැඩනම් රන්නම නොසන්ඩාල වැඩනම් එයා මොකද වෙන්නේ අර ආලෝකෙ තියෙන තැනක ඉඳගෙන අඳුරකරා යනවා එයා යන්නේ අඳුරට මෙලොවෝම විපාක ලැබෙනවා. ඔන්න අවසාන පුද්ගලයේ අගේකොට වදාලේ ජෝති ජෝති පරායන යමක්කමත් තියෙන තැනක සැපෑති තැන අංගසම්පූර්ණ ජීවිතයක් ඔක්කොම ලබාගෙන එයා කරන්නත් පින්කං. මේ පින්කං කරනවා කියලා කියන්නේ පින්වත් සිතයි කයයි වචනයයි සංවර කරගන්න. මේ ලෝකි තියෙන වැරදි ඔක්කොම වෙන්නේ ඔය දොරටු තුනින්. මනුස්සයකු ගැ අතින් වෙල්ල තියෙන පාපකරම ඔක්කොම වෙන්නේ එක්කෝ කයිෙන්. නැත්තන් කටින් වචනය නැත්තන් සිතින් එතකොට යමික් කායේන සංවරූ සාදු තමන්ග මේ කය සංවර කර ගන්න වන්නන් වාචාය සංවරූ සාදු වචනය සංවර කරගන්න වනන් කයයි වචනයයි සංවර වෙනකොට එය ඉබේමයගේ මනස සංවර වෙන කයයි වචනයයි සංවර කරගන්න එතකොට මේ සූත්‍රීම් බලන් අපිට දෙන උපදේසේ මොනතරම් වැදගත්ද කියලා මනුලොවේ මනුස්සේක් වෙලා ඉපදින්නේ කලාතුරෙකි. දුල්ලබෝ මනුස්සත්ත පටිලාබ. මනුස්සේක්වෙඩ ගොඩාක් පින්කරන්නන්නුව. එතකොට මනුලොව කියන්නෙම ආලෝක පිරිච්ච තනක්. මේ මනුස්සලෝකයේ ඉපදිච්ච කෙනෙක් තමන් කවුද කියලා තේරුම්ගන්නේ නැතුව තිරිසනෙක්වාගේ ජීවත් වෙනවනං. ඒ මනුසාත්ම ලබාගත්තකින් පලක් නෑ. දැ මේ මනුසයාවෙලා උපත්ේ ලබාපු සෑම කෙනෙක්ම නිතරම කල්පනා කරන්නඩුව වන දෙයක් තමයි මම් මැරෙනවා. මම මලාම නැවත ඉපදෙනවා. මේක නැකියන්න බෑ. මම කවධාරි මැරෙනවා මැරිලා නැවත මම ඉපදෙනවා. ඒ ඉපදෙන ආත්මේ මම සැපුවත් කර ගණ්ඩ නං. මේ ආත්මෙන් යනකොට පින අරගෙනය න්නෝනා ඒකයි මංගල කාරණාවලදි වදාලේ පුබ්බේච කත පුං්ඥතා පෙරකළ පින් ඇති බව පෙර පින්කරලා උපත්තිය ලැබවා මෙතන සැපයි පිනට කියන නමක් තමයි සැපට කියන නමක් තම ඉපින දැ සැපවිඳිනවා කියන්නේ අර කළ පිනයි මේ විඳින්නේ විදිනව පවට දුකට පත්වෙනවා කියලා කියන්නේෙක් පෙර කළ පව විපාක දෙන. ඒ සරලවාපිට තේරණ විදියට උපමාවකින් වදාලන සෙවනැල්ල වගේ කියලා එතකොට පින පස්සෙන් එනකොට සැපයි ඒ සෙවනැල්ලවාගේ පස්සෙන් ඇවිලා සැප දෙෙන ඒ සමාරුන්ට පින නිකම්ම කඩාගෙන වැටෙන නිකම් පින කඩාගෙන වැට බලාපොරොතු නොවනු විදිහයට සැප ලැබෙනවා සමාරුන් ඒම සැප ලැබිච්ච කෙනෙක්න අපේ ලංකාවීටපු ඩීබ විජේතුන්ග ජනාධපත්තුමා ඊනකින් වති ජනරිපති වෙනවා කියලා බලාපොළොත්තුවක් වතිබුණේ නෑ නිකම්ම ලැබුණා වටේ ප්‍රධාන තනතුර ඒකයි කිව්වේ න පින් කඩාගෙන වැටෙන. එතකොට මනුස්සයෙක් වෙලා ඉපදි චපි නිරන්තරීම ලෑස්තිවෙෙන්ඩෝන ජීවිතය අඳරුරගන්න නෙමෙයි ජීවිතය ආලෝකොමත් කරගන්න. අත්ත දීපා භික්කවේ විහර තත්ත සරණ. දම්ම දීපා භික්කවි මානනී තමන්ට තමන් ආලෝකයක් වෙන්න. තමන්ට තමන් ආලෝකයක් වෙෝ මොකොද ලෝකෙට නොපෙනෙන විදිේ මොනතරං වැරදි පාපකර්ම කළත් මම දන්නවා මංකරන්නේ මොකක්ද කිය. මට සංගවඩ බෑ ලෝකට පුළුවන් සංගවාගෙන ජීවත්වෙන්. නමුත් කවධාරි තමාන්ගේ සිතට තමාන්ට උත්තර දෙන්නට සිද්ධ වෙනවා. සිත තමාගෙන් ප්‍රශ්න කොන කොට ඔ මොනවද කරගත්තේ. බැරිවෙච්ච කාලයක් එනවා ඇදේ වැටෙන කාලයක් එනවා. ැගිට ගණඩ බැරි කාලයක් අපිටේනවා අපි කාටත් පොදයි සෑමදාම මේ දුවන්ඩ බෑ නටන්න බෑ පණින්ඩ බෑ දැන් අද වනත් බලන්ට වාඩිුනා නැිට ගණඩ බැරි අය කොච්චරින්වාද එහි පෙද මන් දැක්කක් මේ වැසිගිලියක් ළඟ ලොකු කම්පිය යාකට අදාලතින ලොක එකක් මිමටෙල්ලේ නමගේ නායකාදව ගැව්වා මේ මොකටද දාලතියන කියලා මං බයුුණනා ඒක දැකලා ලොකු දංවල කොමට් එක ළඟ ඉල්ලලා එ මේ මොකටද කියලා අනේ උන්න්නහන්සේ වාඩි වුුණාම නැගෙටිට බෑකිවා ඕක නැත්තම් කොමට් එකක ඉඳල නැගිට ගන්නඩ බෑ ඔේ තික මට එනවානේ එතකොට මට බැරිවෙලාමං පින්කර ගඩ මට බෑ බැරි වෙච්ච කාලෙත පුළුවංකාලෙ කර ගත් තොත් ඒක තමන්ට සැනසීම පිණිස පවතිනවා ඒයිකිව ආලෝකෙන් ආලෝකෙටයන්. මනුසලෝකෙට ඇවිල්ල කරන්ඩ තියෙන ඔය අපරාධ සියල්ලම කරලා කරලා මේ ලස්සන මනුසලෝකෙන් බල්ලෙක් බලලෙක් වෙලා යනවන ඒ ජීවිත අසාර්ථකයින මනුස්සෙක් වෙලා ඉටපු කෙනෙක් මැරිලා බල්ලෙක් වුණුොත් වැඩත්තිනු දෙකයි අසාර්ථකයි. මනුස්සලෝකෙට ඇවිල්ල දෙෙක් වෙඩ බැරි වනත් ආයි මනුස්සයක්ම වෙඩ පුළුවන්න? සාර්ථකයි මනුසලෝකන්දලා මැරිලගීල පෙරේතයකුණුත් භූතයකුණුත් අසාර්ථකයි ඒකයිකිවේ ජෝති තම පරායන ආලෝකෙන් අඳුරට යන්්ඩ එපා අඳුරෙන් අඳුරට යන්ඩත් එපා එක්කෝ අඳුරෙන් ආලෝකෙට යඩ නැතං ආලෝකෙන් ආලෝකෙට යන්න ඒකයි මනුෂ්‍ය අකළ යුත්තේ අඳුරු තැනක ඉන්න කෙනෙකුට පුළුවන් ආලෝකෙත යන්ද අපි දන්නේ ඒවාගේ අය කොච්චරවත් ඉන්නවා යමක්කමන් නැති ්‍රීමෙන් එකේ ඉන්නේ නමුත් යමක්කමත් තියෙනයට වඩා ඒ ඇතුළඟ සද්ධාව තියෙන සීලෙ තියෙනවා ගුණුවත්කම තිනවා දෙන්ඩ දෙයක් නැති බව සැබෑව නමුත් ගුණවත්කම සිල්වත්කම උතුරන්ඩ තියෙන ඒ මිනිසුන්ගේ නිවස ඕනම වෙලාක විවෘතයි ඕන වෙලාකු විවෘත්තයි යමක්කම තියෙන ගෙදරක තමයි මිදුලේ ගන්නේ බල්ලාන්ගෙන් පරිසංවෙන්ට බල්ලන්ගෙන් පරිසංවෙල කියලගන්න ඔොන්දට බල ලස්සනට ගේ අදලා මට තේරෙන්නේ මොකටද මේවා කරන්න කියලා ලස්සට ගේ අදලා ලස්සන්ට තීන්ත ගාල ඔක්කම කරලා අර තාපෙ දිගයට බෝතල් ටික කඩල කඩලා ඇනල දලා. කොච්චර ැතදම. ලස්සනගේ සුදුටම සුදුපාට තීන්ත ගාල ඔක්කොම කරලා ගේ වටේටම තාපි වටේට මද බෝතාල් කෑලි ඔක්කොම අරකු බෝතල් ඔක්කොම කඩල කඩල කලෙක් ඇනල ඇඳල තියලා. නොකටද බයයි. මොකටද බය නැතිවෙේ කියලා. දැන් අපි ගෙනාපුවද නැතිවෙන්නේ අපි ගෙනාවදෝවා නෑ පිනට ලැබුණා කොයෙන් කොයෙන් ගරි ලැබුණා බෝතල් කටුදාල පරිසංගලාර අරංයනවද. අපි ගෙනියන්ට ලෑස්ති ඉන්න අය ගෙනියන්ට දෙයිද ඉන්නයදද අරංයන්න කියලා නෑ පෙතිවාට කල ොක්කොට ගලෝගන්නවා. මොකවත් දෙන්න නෑ ගෙනියන්න අපි කැමති අරංගන්නගද කැපති නැත්තේ නමුත් ඉන්න අය දෙන්න නෑ ගෙනියන්න ඒනිසයි බුදු ආමුදුර වදාල සියල්ල අනිත්‍යයි ලෝකෙ කිසිීම දෙයක් සදාකල්නෑ ඔක්කොම තාව කාලිකයි. ඒකනේ සේක්ස් පියර්වාගේ කෙනෙක්වේ මේ ලෝකෙ ය රංග මඩලක් කියලා මේ ලෝක ගැන් රඟග මඩලක්. මේ අපි ඔොඳම නලුනිිලියෝ ප්‍රතිබා පූර්ණ නළුනිිලියෝ අපි එසේ මෙසයයි එනෙමේ ඒ නළුනිලියන් බලලා සම්මාන දෙනවන දෙන්න ඕන අපිටයි සමාරු කොච්චර ඔොඳට රඟපානවද මේ රඟපෑම් ඔක්කම ඉවර වෙනවා තිරේ වැටෙනකොට මෙතන තිරේ කෙලකිවේ මරණේ මරණ නැමැති තිරේ වැටනකොට රඟපෑම් ඔක්කම ඉරයි. එතකොට මනුස්සෙක් වෙලා ඉපදිච්ච මම අඩු තැනකවු පන්නත් උසස් තැනකවුපන්නත් මම මනුස්සෙක්නේ මට තියෙනවා බුද්ධිය අපි කාටත් ඉපදෙනකොට තියෙනවා නුවනක් ඉපදෙනකොටම අපිට ටොළුවත් තියෙනවා ඒ නුවනටකෙනවා පිරිසිිඳ පඤ්ඥා උපතින් ලැබෙන නුවන ටිකටික ලොකු වෙනකොට දෙමව්පියන්ගෙන් ගෙදරින් පන්සලින් පාසලෙන් විවිධදේ කණට වැටෙනවා ඒවා කනට වැටෙනකොට ඔන්න ලැබෙනව තවනුවනක් සුත මේ ප්ඥා දැන් තෙසැත්තෑ ඥාන පූජාව ලංකේකනේ සෝතාාවධානය පඤ්ඥා සුත මේ ඥාන ඇසීම නිසා ලැබෙන නුවන දැන් ඇසීම නිසා ලබා ගත්ත නුවන ඊළඟට නිකන්තියන්නෙ නෑ ඒ පිළිබඳ කල්පනා කර ඉගෙන ගන්නුව කැන එකනේ ඒදයා කල්පනාක නොකොට තවනුවනක් ලැබෙනව චින්තා මේ පඥ්ඥා අඩෙන් ගඩ බැ පාමසයේ නෑවවා සිතීමෙන් ලැබෙන් චින්තාමය පන්න සිතන දේට අනුකූල වී ළඟට වාඩි වෙලා භාවනා කර සිතන දේ තමයි භාවනාව කියන්න ඒකට කෙනවා භාවනාමය ප්ඥා එතකොට මනුස්සේක් වෙච්ච කෙනා නිතරම සිතින් බලබලා ජීවත්වෙකෝ ඒක උපමාවකින් බුදුන්වහන්සේ වදාලා කනාඩිය මූුණ බල්නොවල කන්න අඩිය ලඟට කිය මූන ාලනකොට මුණනි දැලිතිබුණ ොතේ දැලිටි පායනවද ඉක්මට සෝදගන්නවා පියදගන්න පෞඩරට ග්ගා ගන්නවා ඇයි අර කැත මකා ගන්න ඒවාගේ සිතනැමැති කැඩපතිනුත් බලන්ඩුවන මන්දියා මගේ ක්‍රියා කලාපේ කෙබඳුද මගේ වචනභාවිතාව කෙබඳුද මගේ සිතිවිලි කෙබඳුද ඒවා නරක පැත්තට නං යන්නේ අර මූුණ පියද ගත්තවාගේ ඉක්මටේ වයින් කරගඩුව. පිරිසිදු සිතිවිල්ලිය එකුතු කරගන්ඩුව. පිරිසිදු දේකුතු කරගන්නුව. තැම්මන් එනකොට මන් දක ත්‍රීවිල් එකක ලියල තිබුණා ත්‍රීවිල් එක පිටි පස්සේ උොද හොඳ බනලිය නොව දැන් ඉස්සරවාගේ එනෙමෙ දැම් බණ කියන්න ඕනන අර ත්‍රීවිල් එකේ ලියන තිීනටික අල් ගත්තුත් පුළුවන් දවස්දාය පොලොෝ බණතියක්. පුසියාවට වඩාලොකු ඉරිසියාවිතින් රද්ද බන ගන්න පුොලයි මතෘකා වරගෙන ඇයි මුළු ත්‍රිපිටකේ මිරිසියාව ගැන තියන්නේ. දැන් එනකොටමන්ද කරි ලස්සනයි. මා ගිය බවේදී වපුරපු දේ වකුරපු බීජේ අස්වවෙන්න මේ මනු බව. කවුරු කියල දෙනවද දන්නේ නෑ. මා ගිය බවේදී වපුරපු බීජේ අස්වැන්න මේ මනු බව. ඒතු පල දාමකිව ෝකයි ැුරු ධර්මයක් මේ සරලව ත්‍රීවිල්ල එකේ ලියල තියෙන. බුදුරජාණන් වන්සේ බීජ න්‍යාමණය ඔය මං ගියාත්ම රෝපනය කරපු බීජ. අස්වැන්නලු මනුලොවේද නිලන්නේ. කෞද මේ කියන්නේ ත්‍රීරෝධ රථයක් එලවන දරුවෙක්. මොන තරම් අර්ථයක් කොතන තියෙනවද. එතකොට මේකයි බුදුරජාණන් වහන්සේ නිතරම කිව්වේ පක්තිවේක්ෂා කරලා බලඩ. මේ මනුස්සාත්මි අම්මදුා නෙමෙයි තාතදුන්න නෙමෙයි නිකං ලැබනා නෙමෙයි ගියාත්මිදී පිංකලා ආලෝකොමත් තැනක ඉඳලා ජෝති ජෝති පරායනකිව්ව වගේ මෙන්න මෙතන්තාව ආලෝක තැනකට. අඩුමාසිං උපන්නා නෙමෙේ කොරවුනාා නෙමෙයි ඔක්කොමලස්සට තියෙනවා. අඩුවකුත් නෑ. න්න ජෝතිකිවේක යාලෝක දැම්ම ආලෝකො මත් තැනක ඉඳගෙන ජීවත්වෙන කොට පිනක් දාමක් කරේ ගත්තේ නැත්තං අම්මට තාතර සලක ගත්තේ නැත්තං ඒකන අර ලොවැට සංගරාවෙන් කිව්වෙේ අද අද ඒ මරු පින්කරගන්න මේ මාරයා විශ්වාසම කරන්න බැරි සංකල්පයක්නේ මාරය කියන කෙනාව මූන්න ක්‍රමිකමත් විශ්වාස කරන්න ෑ. මොන වෙලාවේල අඩගායිත දන්නේ නෑ. සූදානම්පිත ඉන්දුවන හන්ද. එතකොට අපි ඊළංගාත්මය අඳුරු කරගන්නවද ආලෝකොමත් කරගන්නවද. ඒක තීරණය කරගන්න ඕනේ තමම්මයි. නොනට බෑ මාත්‍යයගේ ජීවිතය ඊළංඟාහත්මය ආලෝකොමත් කරලා දෙන්න මාත්තයට බෑ නෝනගේ ජීවිතේ ඊළඟට මලාට පස්සේ ආලෝකො මත්ත ඒව කරන්න බෑ. තමන්ගේ තම තමන්ගේ ඔළුවට තමන්ගේ අතකිව්වා වගේ. තමන් කරකයාගත්ත දේට අනුකූලොවමයි ඊළංගාත්ම සකස් වෙන්. කම්ම නයාම කියන්නේ ඒේකටයි. ඒ නිසයි බුදුවරුව අපිට අනුශසනා කරන්නේ පුළවාන් තරම්පින් කංකරගන්න. උශල් කරන්න කිව්වේ පාර්මිතාපුරන්ඩ කිවවෙමී ඔක්කොම කියන්නේ මොකද සුචරිත සමාජය. මනුස්සේ වෙච්ච ම නිතරම පරපණ නසන්ඩම සිත යොමු කරනවනං උඩා සතෙක් පිළිබඳවවත් කරුණාවක් නැත්තං. බලාන බන්ද කලතිනව සමාරු ධර්මශාලාවල වාඩි වෙලා සබ් සියලු සත්වයෝ සෝපත්වේවා ශෝපත්වය ව පටාස් ගා ානෝ ොමුදුරුවට. කියන්නේ සූපත්වේවා. ගාල අඳරුවවා මැරුුණට පස්සේ දැ වූ චප්ප වෙලා ඉවරයි. ඉමීන්සරේ අතින් අල්ලල පොඩි කරලා බිමට දනුව. ඇට කටුත් පුඩු කර එවට කියන්නේ සූපත්වේවා සූපත්වේවාඉ අපේළඟ තියෙන අඩුව මේක අනුංහ රවට්ටනක නෙමෙයි. අනුුව රවටන්න පුළුවන් දැන් අනුග ැවැට්ටිලාේ තමම් රැවැටි. ඒ සැයි බුදුරජාණන් වවංශ අපිට වදාළෙ නිතේරම තමන් ගැන බලන්න. අනුන්ගේ මට ඕන නෑ මම කයිෙන් යමක් කලානං ඒවල විපාක මටේ නො අපස්සෙන්. පිරෙනුවන් පාන වෙලාවෙ අරි විපාකදර. ජටවෙලා යට වෙලා තියල රාත්තුනාකමකෝ මෙන්න නිවන්දකෙන් ඔන්න මෙන්න තිය දිහරි අරක විපාකද දෙනෝ බරපතල කරමන අපිට කදිම නිදසුන්න්නේ මොක්ගල්ලාන මාරාත්තුන් වහන්සේ උන්වහන්සේ අම්ම තාතර කරපු අපරාද. විඳෙව්වා. උන්වන්සේ මුන්න තරන් සිල්වත් කෙනෙක්ද ගුණුවත් කෙනෙක්ද. නමුත් පෙරකරපු අවිපාක දුන්මා. එතකොට මෙන්න මේ සූත්‍ර තුළින් බුදුන්වහන්සේ අපිට අනුශාසනා කළේ නිතරම අපි බලන්ඩුවනා දැන් මම ඉන්නේ ආලෝ කොමත් තැනක මට කිසි අඩුවක් නෑ මේ ආලෝකෙ මම රැක ගණ්ඩ ඕන. මම ඊළඟට මීට වඩා සැපඇති තැනකට යන්න ඕන. ඇයි මේ සැපෑති තැනකට යන්නඩ ඕන කියලා කියන සැපවිඳින්දම නෙමයි සැපෑති තැනක උපන්න්නම තමයි පින්කරන්න පුළුවන් වෙන්න. පින්කංකරගඩ ශක්තියක් ලැබෙන්නේ සැපෑති තැනක උන්නම්. ැ සමාරය දුක්වෙන්නේ එක අපිට මොකක්වත් කරගණඩ දෙයක් නෑ කියගෙන ඉන්නේ. සැප ඇති තැන්වල උපත ලැබුවම ඒ කෙනාට පුළුවන් තව තව පින්කං කරන. මුන්න තරම් පින්කංති නොද කරගණඩ අපිට අපි ඔවා ගැන වැඩිදුරට ඉත එන අර පිළින්දි වච්ච ගොත්ත කියන රාතුන් වන්සගේ චරිතාප්‍රධානය කියෝවනකොට ආසාවක් ඇති වෙනවා ඒ රාතන් වහන්සේ පදමුත්තර බුද්ධ කාලේ පදුමනමින් ඉපදිලා මාසතුනත් දානිදුමා ඒ දාන ආනිසංසඔක්කොම කියන්න පටන් ගත් අනේ රාත්වුණාට පස්සේ. ඉන්දිකටු පූජ කලා ඒක නි සංසමන්න මේ මේවා අබුණා මට කොට්ටමෙට්ට පූජ කලා, ඒකෙ යානි සංසමම ලැබුණ, බේද්ජාති පූජ කලා, ඒකෙ යානි සංසමේම ලැබුණ, ්‍රනීතදානි දුන්නා, ඒකෙ යානි සංසමීමම ලැබුණ, ධර්මදේශනා පැවැත්තුවා, ඒක යානි සංස ලැබුණ, කොඩි පූජා කළ, දජ පූජා කලා, විදිට බේසම් පූජ කලා කතුරු පූජ කලා කන සුද්ද කරන ඒවා පූජ කලා උගුරු පාද නේව පූජ කලා දත්මදින ඒව පූජ කළ මෙ මේ එකක්ම පූජාකරපොල ආනිසංස ලස්සන්ට ලස්සන්ට න්වහන්සකය මේ සෑමදේකින්ම ලැබෙන ආනිසංස ඒ ඒ පොත කියවන්න ඒ චරිත කියව්වාම හරියට ආසේතරෙන ඒව පූජ කරගද ඒ සෑම දයකින්ම කියන්න මකදර පූජා ආනිසංස නිසා ඉපදිච්ච ඉපදිච්ච සෑම ආත්මිකම අඩුවක් නැති ජීවිත ලැබවා අඩුවක් නැති ජීවිත කියල කිවේ මොකක්ද ආයුස ලැබවා අකාලි මැරුණනෙ වරණය ලැබුණා ගිය ගිය තැන බැබලුණා කොතනැගියත් කැපිල පෙනුණා කොතනගියාත් මිනි සුප්‍රිය කළා ඒ අවශ්‍යයි සැපය ලැබුණා සැප කියන්නේ නීරෝගිකම අල්පාබා ඇැතුවයි මං උපන්නේ කියලා කියනවා බලේ ලැබනාා බලේකැනි දේශපාලන බලයන මෙයි කායිකමානචික ශක්තිය ප්‍රඥාව ලැබුණා ඒ කියන්නේ කුසල් මොකදද අකුසල් මොකක්ද පින මොකදද පවමොකදද අම්ම කවුද තාත්තකවුද මේවට නුවන තියෙන්ලෝ ප්‍රඥාව නිසා තමයි බුදුවෙන්නේ පසේ බුදුවෙන්නේ රහත්වෙන්නේ ්‍රඥාව නැත්තම් බ ඒනේ වදාලේ පඥ්ඥාවන් තස්සායන් දම්මූ නායන්දම්ම දුපප්ඥස්ස මානනි මේ ධර්මය අවබෝධ කරගන්නන හොඳ පොළුවත්තියෙන්න ඕ බුද්ධිය තියෙන් මරාතු වහන්සිකන මේව ලැබුණි නිකන්නේ මීමීවදය පූජකරපු නිසා එතකොට ඔන්න ජෝතිජෝති පරායනාකි වේකයි ආලෝකෙන් ආලෝකෙටියයන්ට ලැබෙනවා. එතකොට සමාරාය ඉන්නවා මාසරණ තැන්වල උපන්නා නමු සද්දා වැතිකරගෙන පින්කං කළා. පිනේ බලයේ නිසා සැපේට ගියා ඉන්නවා. පිනේ බලෙන් සැපවිදිනාය ඉන්නවා. තවත් සමාරු ඉන්නවා සැපඇති තැනක පිපදිලා ලෝබකමයි පෙරේතකමයි. කන්නන කනය එකකුට කණ්ඩ දෙන්න ෙත් නෑ. ඒම කොච්චරන්න වද. කන්නේ නෑ කනමිනිට කණඩ දෙන්න ෙත් නෑ. එකතු කරල එකතු කර එකතුර හුඳ මාටින් වික්‍රම සිංහයි කතාවත් තියෙනවාටි නව කත එකෙටි කතාව. උපාසකම්වා කියලති නොද. උපාසකම් කියවන්න ඇදේට කව දාවත් ඇඳේ ගෝනී ඇද සෞතු වෙන නිසා හෝම් ඔක්කොමාරගෙන පොල්ලෙලිවෙලින් ඇඳ බර කරලා තින්බා. පැදුරටිකො එක මා කල්ටි වෙච්ච පැදුරු බුදියයන්නේ පැදුර ක්කමූඩට එල්ලෙලෙල මොකක්ද කල තින පැදරුවස් සිතමයි සල්ලිිය අගල තිබද. උපාසකම්ම කියට කතාවක වරි ලස්සනයි. ඒ ගමීටපු ආමිණි සිවුරක් මාණ්ඩ කියලා දුන්නම සිවර මස්සගල සති අත්තිසේ වෙනවෙන ගම්වලට කියලා සම්මාධන් කලා සිවර පෙන්න්නලා. ාරගෙනගීල මෙයා ගැන සිවර ති අරය පනිවිටාව නොකෝ සිවර තාම මාල ඉවරණෑනෙ කියලා පන්නවෙන ඇත්ත ගංපල්ට ගීල සිවර පෙන්න පෙන්න සම්මාධන් කරවා. පිංවත්නිමි මොනවා කළත් උොඳට මතකතියාගන්න අවුරු සීයකට වඩා ඉන්න පැන් දැන් අතට ගත්ත සෑම දෙයක්ම බිමතියල යන්න. කිසිම දෙයක් ගෙනනිච්ච කෙනෙක් නෑ කිසිම දෙයක් ගැනියන්න බෑ කිසිම දෙ ගෙනනිිච්ච කෙනෙකුත් නෑ ඔක්කොම දාළ දාළ ගියා එතකොට අපි දාලා යනවනම් මේ ලෝකෙ සෑම දෙයක්ම අපි ජීවත්ව ඉන්න කාලේ මේ වටික අරගෙනයන්න පුළුවන් විදිට වැඩක් සකස් කර ගත්තොත් මේවා අපි දාලනය යන්නේ මේවා අරංයන්න කෝම දෙ කියලා කල්පනා කලා සුමේද පනිිතුමා ේද පණ්ිතයන් වහන්සේ කල්පනා කලා ඒ ගෙදර බාණ්ඩා ාරික තුමැවිල පෙන්වා පණිතුමන මේ බලන්න මේ ඔක්කොම බවහන්සේගේ තාත්තගේ පරපුරේ දේපල මේ අම්මගේ පරපුරේ දේපල ගීල බැලුව තට්ටු තට්ටු තියෙනවා ේද පණිතුම යිල කල්පනා කලා අපේ ආච්චිත්කතු කලා සීත් එකතු කලා අම්මත් එකුතු කලා තාත්ෙකුතු කලා මුොෙක් ර ගීල නෑ. එකත් ගෙනනිච්චනය කාසියකොත් ගෙනනිච්චන එකතු කලකුතු කළ මෙතන තියල ගල්ලා. මම මේවා අර ගෙන යනු මං මේවති කරංයන්න ඕන මේවා තියල යන්දිනේම අරංයන්න කෝමති කියලා කල්පනාය කලාම මෙතුමාට ආසාවාකතුන මේ ඔක්කොම දෙන්ඩ බෙරකාරයන්ට කිව්වා බෙරගස්සලා තටේ ඉන්නයිට කියන්න ඕනම කෙනෙකුට ඇවිල්ල මාලිගා මේ මගේ මාිග වින ඕනදේ රං යන්. ගැව්වා විතරයි මුලු නගරම ආාවන්නේ පෙරලගෙන. නිකන් දෙනවා කිවවොත්. දොරවල් දෙ ඇරලතියලා ගමී කියලා බල නේනේ ගම පැත්තේ. දොරවල් ඇරල තියලා ඕන දෙයක් කරන්න පලඇල්ල කියලා බිත්තිටික විතර ඉතිරුුණේ. ඒකත් ගලවගෙන ගීල අයිකරගන්න පුළුවන් ඒත් උත්සං යනවා. ඒ ගලවැඩ බැඩි සමී ඔක්කු මරං යනවා බලබලා සතුට වුණ. ලෝභකමක්කාවෙෙනෑ. මගේ අල්ලන්පාකි ඕක ගෙනියන් එපා වෙන ඕන දෙයක් ගෙනියන් ඒේමකිව වෙන්න මිනිස්ස ඇල්ල එකඒ කේව උළලි වෙතියාගෙන පුදුම විදිී තරං යන මේ අරංයනවා බලාග නිටිය පුදුම සතුටයි ඕක වෙස්සන්තරාත්ම වෙනකම්ම පස්සෙන් ආවන වෙසන්තරාත්මි දක්වාා පස්සෙන් වදීම ඒ නිසා තමයි මේ අදත් බුදුවාන්දුරුවන් ොච්චර ලැබෙන්නේ අද වෙනකොට ලෝකේ වැඩිපුරම ලැබෙන්න්නේ බුදුරජාණන් වහන්සේ. මේ නං ගීල බලන්ටිප අපිට නටවල් වල. චීන රටවල්වලටම කියාම දවල් බුද්ධ පූජාවදයක්කම පුදුමේතිෙනවා. හැයි මේ ලැබෙන්නේ මැටිපිළිමි කියන ඕනේ. මේ පිළිම වන්සේට දෙනවනෙමි මේ බෝධියකට දෙනවනෙමයි මේ ඇතකටු ධාතුවලට දෙනව නෙමේ. ඒ දෙන්නේ බුදුරජාණන් වහන්සගේ ධන පාරමිතාවට. එතකොට ඔන්න මනුලොව උපතලබාප කෙනා නිරන්තරේම ආලෝකෙන් ආලෝකෙට යන්න උනන්දුවෙන්ඩුව. ආලෝකෙක ටැඇවිල්ල මෙතනින් චුතවෙලා අඳුරකටනං යන්නේ එකම සාපයක්. ඒ තරන් සාපයක් තව ඇත්තන. මනුලොව ටාව නම් පුළුවන් තරන් සිතකය වචනය සංවර කරගෙන් කරන වැරදිලින් මිදිලා කටිං කරන වැරදිවලින් මිදිල සිතපාලනය කරගෙන පිනක් දහමක් කර ගත්තොත් ධාර්මිකව ජීවත් වනොත් ඒ කෙනාගේ ජීවිතේ මෙලවත් හාලෝකොමත් වෙලා පරලවත් සැනසෙලවා. ඒක ධම්ම පදය කිව්වා මේ විදියට. ඉද නන්දති පෙච්ච නන්දති. මෙලවත් සතුටු වෙලා ඟට බෝසත් ගුණ ඇති දෙමව්පියන්ට දාව ඉපදිලා එතනත් සතුටු වෙනවා. දැම් පිංවර්නී සමාරායේ ඉන්නවා කිසීම අඩු පාඩුවක් නෑ නීරෝගීව ලස්සනට ජීවත් වෙනවා. නමුත් පිංවර්ටනි පුදූම විදිහ පෙරේත කමතිය. ඒ අයට තමයි න මනුස්ස පෙරේත කියලා. මනුස්ස ලෝකට පෙේතු. තවත් සමාරුවෙන්වා මොකක්වත් ඇත්තේ නෑ නමුත් අනේ පිනට දහමට කැමති පින් කරගන්න. තවත් සමාර වන්නවා මොකක්වත් ඇත්තේ නෑ ම දුක්කිට තැනක ඉපදිල කරගන්නෙම දු දුක් ලැබෙන වැඩමයි කරගන්න. අනුකම්පාවක් නැතුව සත්තු මරණ ඇති. අර දුකසේ දුක් ඇති තැනකයි ඉප දෙන්නේ. ඉපදිලා සත්තුන්ට වද දෙනවා උරකං කරනව අනාචාර යනවා ඒවා ඔක්කොම කරගත් තම ආයිවෙන්නේ මොකදද හඳුරෙන් අඳුරට යනෝවාගේ වැඩ. ඒ නිසයි අපිට තතාගතයන් වහන්සේ වදාලේ ඉපදෙනවා නම් මනුලොව පින් ඇැතුව ඉපදෙන්ලවා. පින් නැතුව මනුසු ලෝකෙට විල පලක්නෑ. මනුස්ස ලෝකයේ ඉපදෙනවනං සලෝකප දෙෙනවනං ඒත් පිනවුණ නිකම් බලන්ට බල්ලෙක් වෙලා උපන්නකිමු පින තියෙනවනම් මිනිස්සුන්ට වඩායි බල්ල සැනසෙනවා උදේ පාන්දර බලන්ඩ ඔේ ලස්සන නෝනල මහත්වලා බල්ලෝ අලගෙන පාරිදුවන්නේ එකරි කියන ෝක යනවා කා එක්කද බල්ල එක්ක පිනේ විපාක සැපයකි ව එකයි තෝර මමාලු නැතම් බල්ලා කන්නත්න ුරච්ච බල නොනයක කවිච්චය බවාඩි වෙලා සිරස සූපස්්ටාර් බලාගෙනඉන්නවා ලස්සනට දිව එල්ලගෙන බලාගෙන ඉන්නවා සූපස්්ටාර්කිලයන් ඒකේවා බලාගෙනින්න්නවා බල්ලා ලස්සනයි ඒකට සැරකලාම පෙස රැදිලා කාරකේ තියාගෙන අනුව පෙත්ත තියන්න ඔන්නේ කයි මේතනම් වෙනමකක්වන්න මේ පිනේ විපාකර බල්ලෙක් වෙලා උපන්නත් ඡායාාවන පායිනි පින පස්සිංආවා. සැපදෙන්. ඒ නිසා පිහි නිතන්තරීම බුදුවර ඒකයි බුදුරජාණන් වහන්සේ දවසක් වදාලේ. ආනන්ද පිනී විපාක සැප නැත්තං. බුදුවරු මෙච්චර කියන්නේ නෑ පිංකරන්න කියලා. බුදුවරු කියන්නේ කාලෙ කනාය නෙමේනිේ. පින්කරන්න්න පින්කරන්න කියලා බුදුවරු කියන්නේ නෑ? විපාක සැප නැත්තං පිනේ විපාක සැප නිසයි බුදුවරු අනුශාසනා කරන්න පින් කරන්න. එතකොට තමන් කර ගත්ත පින තමන්ට නිවන්දක්නා ජාති දක්වා විපාක දෙන. චරිත කතන්දර කියෝල බලන් විසාකාවගේ චරිතයම කියවන් විසාකාවගේ පරම්පරාවේ ඔක්කොම පින් ඇති අයින නිසාකාගේ මෑණියන් වහන්සේ බට්ටික ව්වාම සේරුුවක් කිව්වාම පලාතරම කන්න දෙන්න පුළුවන්. බත් ඉවරවෙන්නේ නෑ. ඉරිදි බලකයෙ තෝවා අදත් අපේ හම ලත්තින්නවා සමාරම්මලෙන්වා බට්ටික ලිපේතියනවා දවල්ට වෙනදවාගේ කොච්චරාවත් කනවා. කීදනෙ කවත් බත්තියන ඉවරවෙන්නේ නෑ. ඔක්කොම කාලා මුට්ටිය සෝධනකම්ම බත්තියනවා. අතේ ඉරිදිකයන ඒක ඒකට ලෞකක ඉරිදි. පිනිී විපාති. එතකොට දන් දෙනවා නන්සිිල් වක්කිනවා නම්බාව නාවක් පුරදු කරනවනම් අසරණයන්ට උදවවෙනවන ඔය මංගල කාරණ කියන ඔක්කොම් පිින්කම්. මංගලවකාරනාව මංගල සූත්‍රයේ නිකා මාලිරවගේ කියවන්න නෙමෙයි තියෙන්නේ. ඒකෙ තින කරුණු අනුගමනය කරන්න. නිකම් වාඩි වෙලා උදේ අවස මම්මේ තුන් සූත්‍රයම කියනව කියලා මංගල කරුණු කිය ටයකිලරියන් උොදනෑ. කිව්වටරියන්නේෙනෑ. ඒ මන්තරයක් නෙමේ ජප කරද. ඒක තියෙන කරුණු ටික අනුගමනය කරන්නවා. ඒ කරුණු ජීවිතයට එකතු කරගෙන අනුගමනය කරන කෙනාට තමයි ඒ තම් මංගල මුත්තමං කියන කෙනාට නෙමි. දැ මංගල සූත්‍රයේ එකසිට වතාවක් කිව්වාකිමුකෝ. ඒක නිකන් කිව්වා විත්තරයි පිරිසිදු වචන ජිව්වා. එච්චරයි. එතකොට මෙලවයි පරලවයි දියුණුව සැනසුම මංගලයක් වෙන්නේ ඒකි තියෙන කරුණටික අනුගමනය කොළු. සුනාත ධාරේත චරාතකිවේකයි. උොඳයට මංගල කරුන්ටි කාගෙන ඉන්නවා සිතේ සිතට එකතු කරගන්නවා. සිතේ මතක තියාගෙන ඒ අනුව ජීවත් වෙනවා. දැමදාම මාතා පිතුූ පට්ටා නම් පුත්තධාරස සංගෝ කිය ඉන්නවා ඇම දාම කියලා. මේ අම්මට සලකන්නන්න ඇතාතර සලකන්නෙන්නේ. ගන්නපටියේ නෝනට දෙන්නෙ න්නේ දරුවන්ට දෙන්නෙඉන්න බීලා සල්ලාලකම කරකර ඇවිද්දොත් එතන මංගලයදද එතන මංගලනෙම අව මංගල ඔන්නේ නොකිව්වත්කමක් නෑ අම්මට සලකනවා තාතර සලකනවා ගත්ත පඩියේ නෝනට සලකනවා ළමයින සලකනවා තුටේ යුතුකං ෂ්ට කරලා එතකොට එක නොකිව්වත් කමක් නෑ මංගල වෙලා දැන් අපි පුරුතු වෙලා තියෙන කියව කියීව ඇවිදින්න මේවා කියවඩ කිව්වා කියම දැනගෙන තියෙන්ඩෝනා නමු දැනගත් ඇගල උදේ අවස කියන්න්න නෙම මංගල සූත්‍රයේ තියනඒවා ජීවිතයට එකතු කරගෙන අනුගමනය කරන්නඩු. අනුගමනය කරනකොට තමයි එයාගේ ජීවිතයේ බැබලෙන් ආලෝකොමත්වෙන්. එතකොට බලන්න මේ සූතරයේ පුංචි නමුත් ගතයුතු පාඩම සෑම අන්සටම ගැලපෙන. ඉස්කෝලෙ ළමයෙකුට කාරියාලය වැඩකරන කෙනෙකුට අම්මකෙනෙකුට තා තකෙනෙකුට ආම්දුරු කෙනෙකුට පන්සලත පල්ලියට මේ සෑම තැනටම ගැලපෙනවා තමතමා තේරුම් ගත යුතුයි මම ආලෝකෙන් ආලෝකෙට යනවාද ආලෝකෙන් අඳුරති යනුව. ආලෝකෙන් ආලෝකෙට යනවා නම් මම එකවාසනාව ආලෝකෙන් ආලෝකෙට යන කෙනා තමයි ඉක්මනින් සසරින් එතර වෙන්නේ. ඇයි නම් මනුස්සලෝකෙ විතරයි පින්කරන්ද ලැබෙන්නේ පින්කරගණ්ඩෝන ඒ පිනමයි පාරමී කියන්නේ තැන් බලන්ඩ බුදුරජාණන් වහන්සේ බුදුවෙලා සැවැත්නුවර ඔය දඹදිවින්න කාල දමදි විට පයි ඔක්කොමනිවන්දකද. දකන දකෙන නිවන්දකි ි. ුදුජාණන් වහන්සෝයේය නිවන් දකින්න පුුවන් අයට විතරද බණකි්ේ. දෙවදත්තාන්ටත් බණකිවන්නේ. ඒම බෑ බුදුන්දැක් අ කියලවත් බනසා ධර්මස්ව වනය කලාකිලවත් නිවන්දකින්න බෑ. පාරමිතත් පිරිලා තියෙන් ඩ ඕනා. පිරිකරත් පූජ කරලා තියෙන්ට ඕනා. දැම් බලාන ධාරු චීරිය කතාව බලන්න. ඔයතු දන්නවනි දැන් කොලාතු එල්ලගෙන ආවේ. ටහත් වුණා. උදන්හස ැලු අඩුවක් මොකද සංසාරයක පිනක් ඩු මක දාට පිරිකර පූජ කරල නෑ. ඒ නිසා සිවුරු දෙෙන්ඩ විදික් නෑ ඉරිදිෙන් අරන් එඩ කිව ගල්ලා. ඒකාලෙ රෙදි බෝම ආඩුවන් අදවාගෙන අදනාම්කඩවාලෝඩි ිලබන්නට සිවුරු තියෙනවා පිරිකර තියන උතුරන්ට. ආම්දුරුවත් ඔච්චරනෑ ලංකාේ කාේ ආම්ද්‍රුවෝච්චරනෑ සිවුරු කඩ තියන අඒ තරමට. උදුම වැඩක් ය එතන ආදුරු නෑ ඒත් එතන කරන්නෙත් මොකද සිවරු විකුණල ආලෝකෙට යනවා නෙමේ අඳුරටයි උන්ටක යන්නේ ඒ පිරිකරවිකුණල ඒ ඇතු ආලෝකෙට යන්න නෑ පින්කමන්න මේ කරන්නේ නොම්බර එක ගසා කෑමක් කරන්න ලොකුම පාපකර්මය අකරන්නේ අට පිරිකර විකුණන මේ මිනිස්සු මේ දු්පා අයින්සක මිනිස්සුන්ගෙන් පොරුවන්න බැරි සිවුරු කට්ටල තියලා අදාශ පන්සීයි අයදායි අදදායි දැන් අට පිරිකරයා. ඒකෙ තියෙන මොකක්වත් පාවිචිර ගන්න බෑ. මේ මිනි සුතිතිං අනේමන්දන්න අර කඩේ මුදලාලිව දියුණු කරවට පෝසත් කරන්න කියීල දෙනවා. නමුත් ඒ මනු සයා කවදාවත් තාලෝකෙට යන්නන්නේ එනෑ. යන්න බෑ ධර්මිකයි රස්සා ය රස්සාාව තරන් ධාර්මික රස්සාාවක් තවතිය ද සිවරු විකුණන තරම් උද රස්සාාවක්. නමු ඒක ධර්මිකෝ කරන්නි. ධර්මිකෝ නෑ මුදලයි බලන්න එතකොට දැන් ධාරුචීරයට සිද්ධ වුනාා රාතුන් වහන්සට සිවරු සොයාගනෙන අනේදිව්වා සිවරු සොයාගෙන දරාත්ව වනාා ගෙදරඉන්නේට නැෑ රාතන් වන්සෙලා යනකොටම කර්මය ඇති ගොනෙක් ඇඩලා පිරරුවන් කය. ඒනිසා අර පිළින්දිවච්ච රාතුන් වහන්සේ කියනවා මං මේ මේේ දේවල්පු ඒකඒ කතාව කියෝගෙන යනකොට ඔයත්තුගින්කි කියවන්න. සුරුට්ට පූජ කරපු ආනිසංසත් තියෙනවා. සුරුට්ටු පයිප කියන්නේ සුරුට්ටු පූජ කරලා සීතලෙන් බේරුනාාවේ පෙන්වායි ඔයත් සුරුට්ට පූජ කරණයන් දෙපා මගැන ඒක තියෙනවා සුරුට්ටු පූජ කරපු ආනිසාංස්ත. ඒ නිසා මෙන්න මේ අනුසස් තමන් පූජ කරපු නැති දෙයක් පූජ කරන්න නිතර උනන්දුුවෙන්දුවන ඒ මොක දේක ආනිසංසත් මට සසරට උපකාර වෙන. ම ඒව උපකාරවයනො මට ඒ ඒ පින තමයි මගේ අම්මතාත්තවෙන්නේ. ඒ පිනයි මට උපකාරිවෙන්. මංකල මට සැප පිණිස පවතින. ඒ නිසා මම මනුසොලෝකෙටාවේ පෙරත් ආලෝකය ඇති තැනක වන්නා උදඔොන්ද පින්කංකලා ඒ නිසා බලන්ට අපි කොච්චර ලස්සන්ට උපන්නද කියලා. හොදට කණඩ බොන්්ඩක් තියෙනවාන තුන් වල කනවා. ෝමාලියාව ඉතිෝපියාව මුපණ්ඩනම් කණ්ඩද බලන්ට මුුණ තරම් බයිදකිලේ මිනිසු දැක්කම දුකයි තියෙනමන්නේ ඒ මිනිස්සු කැතනෑ සෝමාලියාව ඉතිෝපියාව මිනිස්සු පුදුම ලස්සනයි කළු වනාට ඒ කලු අරි ලස්සනයි අර විදියට කට්ටයි පොත්තයි පේනි මොද කණ්ඩ නෑ ඒ පොළොව මා පාපකාරි පොළොවක්නේ ඒ පොළොවට වතුර වැටු නම් වතුර ලිස්සලයනවා වතුර උරාගන්න නෑ එනිසා තනකොලයක්වත් පේඩන ඒකනි බුදුන් වහන්සේ වදාල පතිරූප දේශවා සෝචච පින්කරන්ඩ පුළුවන් තැනක තුනුරුවන් වැඩ ඉන්න තැනක හොඳ දේශගුණයක් තියෙන රටක තොටක ඉප දෙන්න ලෝන ැ රටේ බලන්න දැන් අපිට පුළුවන් පැය තුනකින් සීතලම පලාතරය අන්ට තව පැයපාකින් ඕන නම් කර වෙලා න්න පුළුවන් අවතින පලාතරයන්න . දෙකින් තුනග කිය න්න බල සෞ්මිය දේශගුණට මේ රට පුදුම ප්‍රතිරූපදේශයක්න සමර රටවල්ලට යුරෝපෙටේම ගියාමතේරේ මේ දවස්සෝන සීතල පටන්ගන්න අයිස් වැටනවා මොකාවත් කරගන්න බෑ මාසයක් අදම තද සීතලයි මහසයක් ඉන්ඩ බෑ රස්නේ. එතකොට මෙන්න මේව තමයි ආලෝකෙන් ආලෝකෙට යන්නවා කියන එක. සැපෙන් සැපේට ඒකනේ මනුලොව උපන්නොත් තමයි න්දකිට ලැබෙන්නේ මනුලොව උපන්කෙනෙත් තමයි සස්ෝවාං වෙන්නේ සකෘදාගාමි වෙන්නේ අනාගාමි වෙන්නේ ජාතන්වහන්සේ වෙන්නේ මේ ඔක්කොම වෙද මනුලොව උප ඉපදෙන්්ඩෝන ඒ නිසා මනුස්සලෝකෙ කියන්නේ හොඳම ආලෝකෙ පිරිච්ච තැනක් අපි අදේ ආලෝකෙ මේ ඉන්නේ මේ ආලෝකෙ පිරිච්ච තැනක ඉඳගෙන අපි අඳුරකටනං යන්න දංඟලන්නේ ඒ ජීවිතය අසාර්ථකයි ඒනිසාපි ළඟ කාලඟත් අඩුපාඩුකන් තියන මේ ලෝකයේ වැරදින ඇති මිනිශුනයනේ ඕෝනෑම කෙනෙක් ළඟ මොනුවරි වරදත්තිය ඒක වරද බව දැනගත්තට පස්සේ ඒක නැවත කරනවනම් අඳුරට යන ප්‍රතිපදාව වරදක් කියන බව දැනගත්ත ගමන් ඒකෙන් මිදෙන් ලෝන ඒක මිදෙනකොට ආලෝකෙට යන ප්‍රතිපදාව තමනු විතේරුම් ගඩෝවා. බුදුවරු අපිට පාරවිතරයි පෙන්නන්න. ඒ පාරි යන්ඩ අපි දැනගණ්ඩෝලා. අපි කවුරුත් වඩාගෙන යන්නේනෑ නිවනට අපි අණ්ඩෝනා ඒ යන මග දැනගණ්ඩුවන. ඒ යන මග දැනගෙන නොවනින් යුක්තවා අපි ගමන් කොලොත් අපිට පුළුවන් වෙනවා ඒ කාන්තෙන්ම පරලවජායග සසරජායගෙන කෙලෙස්ජායගෙන මාරය ජායගෙන අජර අමර නිවනින් සැනසන්න. ඒ නිසාද ධර්මදේශනාවේ දායකත්වේ දරපු මේ පින්ංවතුන් කල්පනා කරන්න කාලෙ ඉවරයි. මිත වඩා බණ කියන්න බ පැයක් ගත වුණා. එතකොට අපි කල්පනා කර ගණ්ඩුවනා අපි පෙර පින නිසා මනුලොව ටාවා බෝසත් ගුණ ඇති දෙමවපියෝ කල්යාානමිත්‍රය ලැබුණා අඩුපාඩුවක් නැති ජීවිත ලැබුණා මේ ජීවිතයයිෙන් අපි තවතව පින් කරගෙන පාරමීපුරාගෙන කුසල් කරගෙන අමාමා නිවං අවබෝධ කරගන්්ඩ අපි උනන්දු වෙෙන්ලෝන. ඒකයි මේ ධර්මදේශනාවෙන් ඉගෙන ගණ්ඩ තියෙන්. ඒමන ලෝකෙටම ධර්මයේ බෙදලදුන්න පින් සිද්ධ කරගත්තා. මේ පින් බෙලෙක් මියගිය සෑම දෙෙනට අමාමා නිවන්සුවලැබේවා කියලා කවුරුත් සාදු කියන්. මේ පින් දෙවියෝ දැක සතුටු වේවා දේවයිසුරු වඩාවර්ධනය කර ගනීවා, දෙවියොත් අමාමා නිවණින් සැනසේවා කියලා කවුරු සාදු කියල දෙවියන්ද පින් දෙෙම්. ආකා සට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද් දෙකා, න්තං අනමු දිත්වා චිරංරක්කන් තුසාසනං ආකාසට්ටාචබුම්මට්ට දේවානාගා මහිද්දික පු්ඥන්ත අනුමු දිත්වා චිරංරක්කන් තුදේශනං ආකාසට්ටා චබුම්මට්ට දේවානාගා ්ඥන්තං අනුමු දිත්වා චිරංරක්කන් තුතුවංසදා. අද මේ රැස්කරගත්ත සියලුපින් මියගිය ඇත්තන්ට දෙවියන් ඔබාපෂෑම දෙනාට. ආලෝකෙන් ආලෝකෙට යෑම පිණිෂ නිවනින් සැනසීම එකසේම සේතුවාසනා වේවා කියල කවුන් සාධ්‍යය. අද මේ ධර්මදේශනාවේ සැදහැති දායකත්වේ ලබාගත්තේ ගම්පහා පෙතියා ගොඩ ගොයිගම ැද හනවත්තේ පදිංචි නිමල්සිරි වනසිංහ මහතා එම මහත් මිය එවගේම දරු තිදෙන හා සියලම ඥාතයෙන් සමගින් හිතවත් මිතුර මිතුරියන් විසින් ඔවන්ගේ මූලික අරමන බවට පදවෙන්නේ මිය පරලවගිය අයට පින් අනබෝදැන් කරන්නට ඒ අනුව කිරිල්ලවල පදිංචිj පෙේරාපයාානන්ටත් එවගේම කිරිල්ලවලම පදිංචි J.ඒ. ඉස බෙලා ජයකොඩි හාමිනේ මවටත් එවගේම උඩු පිළපදිංචි ව දාවිත් වනසිංහ පියානන්ටත් එවගේ උඩු පිළ පදිංචි E.. ප්‍රේමාවතිය ඉදිරිසුරී හාමිනේ මවටත් එවගේම කළු බෝවිල පදිංචිව සිටි, චන්ද සේන පීරි සහෝදරයා ඇතුළු මිය පර්ලෝගය සිල දෙනට පින්. පැමණවීමට මේ ධර්ම දේශනාව තුලින් අද දායකත් වෙලා බාගත්ත සුබින්වතුන් බලාපොරොත් වෙනවා. එවගේ සෙත් ප්‍රාර්ථනා කර තිබෙනවා සංජීවනී වනසිංහ පිරිස් දියනිය හා පවුලේ අයට. එවගේ ප්‍රභාත් වනසිංහ පුතුුවන් හා පවුලේ සියලු දෙනාටත්. එවගේ ජයනත් වනසිංහපු පුතුුවන්ටත්. එවගේ ධර්ම දේශනාාව පවත් වූ ගෞරවණය දේශකයන් වහන්සේට සහ ශ්‍රී සම්බෝධී. විහරාදීපති බෞද්්‍යයාමාධ ජාලයේ ගරු සභබදි ෞරවශෂ්ටවේදී පූජ පාද ධරනාගම කුසල දම්මනායක්ස්ෝමින්දන් වහන්සේ ඇතුළු ෞද්්‍යයාමාධ්‍ය ජාලයේ සියල්ලු කාරමන්්ලට සෙත් ප්‍රර්ථනා කිරීමට මේ ධර්මදශනාව තුළෙ ඔවුන් බලාපොරොත්තුව වෙනෝ. ඒවගේම හේනේ ගම මධ්‍යම හා විද්‍යාලයේ හිටපු විදුහල්පති BLSSගේේ වික්‍රමතුග ගුරුපයාණන් හා, අභහහාව ප්‍රා්ත සියලු ගුරුමෑනිවරුන් ගුරුපියවරුන්ටත්. එ වගේ. ල්ල ්‍රී පෘෂ්පාම හාරාස්ථානය හිටපු විහාරාදීපති පූජපාද රන්දිලීගම පේම රතන ස්වාමින්දැන් වහන්සේට නිට්ටඹුව ශ්‍රී විද්‍යානන්ද පිරිවනයහි වැඩසිටි පූජපාද බාදුුරා ගොඩ මුනි නන්ද සිරි ස්වාමිින්දැන් වහන්ේටත් ගොයිගම ශ්‍රී නාගහාරාම විහාරාධීපතියව වැඩසිටි පූජපාද තිබ්බඩු ගොඩ ප්‍රඥ්ඥානන්ද ස්වාමිින්දැන් වහන්සේ ඇතුළු ඔවුන්ගේ දහම් පාසලේ දැනුම බෙදාහදාගන්නා සියලු. දෙෙනට මේ ධර්මදේශනාව තුළින් දහම් අවබෝධය ලබේ වා කියල ප්‍රාර්ථකර තිබෙනවාම් ඒවාගේ මිය පරලෝගගේ සිලු දෙනාට පින් පැමණවන්නට අපේක්ෂා කරනවා. ඉතින් අපිත් ඒ පාර්ථනාව එෙසිම්ම සිදු කරනවා අද මේ ධර්මදේශනාව තුලළින් ඔබ ලබාගත් සියලු පින් හේතුකොටගෙන ඒ සියලු දෙනාට ඔබ බලාපොරොත්් වෙන ඒ සියලු අභිමතාර්ථ ඒ අරුමිටු ඒවායි කියලා අපි සාධනාධයක් පවත්වා ප්‍රාර්ථනා කරමු සාදුසාධ සාධෝ. අද මේ ධර්ම දේශනාව පැවවැත්ූ දේශකණන් වහන්සේ කොළොන්නාව ශ්‍රී මහාබෝධි විහාරාදීපති බංගල් ධර්මකීතශ්‍රී පූජ පපාද බොරැල්ලේ කෝවිද ස්වාමින්ද්‍රන් වහන්සේ දේශකෑන් වහන්සේ සිදු කරන්න වූ ශාෂනික මෙහෙවර. තවත් චිරාත්කාලයක් සිදු කරන්නට ස්වාමිින්ද්‍රයන් වහන්සේට ශක්තිය දහිරවය නිදුක්නීරෝගී බව ැබේවායි කියලා අපි සාධනාධයක් පවත්වා ප්‍රාර්ථන කරමු ස. සා සාධූ සාධෝ. ඒත් සමගින් දායකත්ව ධර්ම දේශනාව මෙතකින් නිමාවට පත් කරනවා ඔබ සියලු දෙනාට සම්මා සම්බදු සරණ ප්‍රර්ථනා කරමින්.